අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ලෙඩ්ඩුන්ට පුළුවන්ද සෞඛ්‍ය වැටුප් විෂමතා විසඳන්න ළමයින්ට පුළුවන්ද ගුරු වැටුප් වැඩි කරන්න මගීන්ට පුළුවන්ද දුම්රිය ප්‍රශ්න විසඳන්න අද white and black තුලින් පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් කිරීමයි අවශ්‍ය ජනපති අවධාරණය කරයි කෘෂිකර්ම ඇමතිකම ඉල්ලන පොළොන්නරුවේ ගොවීන් දැන් දේශීය පුවත් සේවා අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය අරගල කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා ඒත් අපේ රටේ රාජ්‍යංශයේ වර්ජන හා සේවා අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගල කොතරම් සාධාරණද ඔවුන් හැමදාමත් ඇපේට තබන්නේ පාලකින් හෝ නිලධාරින් නොව අහිංසක ජනතාවයි white and black තුලින් අද අනාවරණය අපේ රටේ වෘත්තීය අරගල ගැනයි අපි තවමත් සංවර්ධනයේ වෙමින් පවතින රටක් විශේෂත්වය තමයි දශක ගණනාවක ඉඳලම අපි සංවර්ධනයේ වෙමින් පවතින රටක් අපි සංවර්ධිත රටක් බවට පත් වෙන්නේ කවද්ද කිව්වට නම් අමනාප වෙන්න එපා මේ විදිහට නම් අපිට කවදාවත් බෑ සංවර්ධිත රටක් බවට පත් වෙන්න මොන දියසෙන් කුමාරයා ආවත් මොන දේශපාලන පක්ෂයේ බලයට පත් වුණත් අපිට ඒක හීනයක් කුහකකම ආත්මార్థකාමීත්වයේ දූෂණය අල්ලස දේශපාලනීකරණය රට වල පල්ලට ඇදලා දාලා ඉවරයි වර්ජන උද්ඝෝෂණ වෘත්තීය අරගල උපවාස අකුරට වැඩ කිරීම අපේ රටේ රාජ්‍ය සේවයේ හරිම සුලබ සිදුවීම් බවට පත් වෙලා යම් වෘත්තියක සේවය ඉටු කිරීමේදී සේවක අයිතිවාසිකම් සහ නිදහස අහිමි වෙනවා නම් අසාධාරණකම් සිද්ධ වෙනවා නම් නීති විරෝධී ක්‍රියා සිද්ධ වෙනවා නම් ඒවට හඬ නැගිය යුතුමයි එය වගකීමක් යුතුයකමක් ඒත් රාජ්‍ය සේවය මේ සේවා අයිතිවාසිකම් වෘත්තියෙලින් දිනා ගන්න අපේ රටේ පාවිච්චි කරන ක්‍රමය හරිද සදාචාර සම්පන්නද අපි පළවෙනි උදාහරණයට ගමු සෞඛ්‍ය සේවය වෘත්තීන් 18ක් තාම වර්ජනේ දින 6ක් කවුද මේකෙන් පීඩා විඳින්නේ මේ වෘත්තීය සමිතී ඉල්ලන ඉල්ලීම් රටේ අහිංසක ජනතාවට ලබා දෙන්න පුළුවන්ද හිතලා බලන්න බෙහෙත් වේල ගන්න බැරුව පෝලිං වල පැය ගාණක් දුක් විඳින Tamanගේ අම්මා තාත්තා වගේ ඉන්න අයගෙන් පුළුවන්ද විසඳුමක් ගන්න කකුල කැඩිච්ච කොඳු කැඩිච්ච අතපය නැති දියවැඩියාව හදවත් රෝග වකුගඩු රෝග ආදී ලෙඩ තියෙන අහිංසක මිනිස්සුන්ට පුළුවන්ද සෞඛ්‍ය සේවාවේ තියෙන වැටුප් විෂමතා ඉවත් කරන්න මිනිස්සු අඬාඬ පැය ගණන් පෝලිං වල අපි දැක්කේ නැහැ කිසිම ඇමති කෙනෙක් රාජ්‍ය ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් මේ විදිහට අඬාඬ පැය ගණන් පෝලිං වල බෙහෙත් ගන්න ඉන්නවා එතකොට ඒ වර්ජිනේ දැනිලා තියෙන කාටද අහිංසක මිනිස්සුන්ට අපි ඊළඟ උදාහරණයක් ගමු දුම්රිය සේවය මේට සති කිහිපයකට කලිනුත් වර්ජනයක් කළා හදිසියෙම දුම්රියත් වර්ජනය කරන්න පටන් ගන්නවා දවසේ 30ම මැරිලා මැරිලා රෑ කෝච්චියේ පාංගෙඩියක් අරගෙන ගෙදර ඉන්න අයට කන්න දෙන්න දුවන අහිංසක මිනිස්සයාට පුළුවන්ද දුම්රිය වර්ජනය කළා කියලා ඔවුන්ගේ ගැටලුව විසඳන්න ඊළඟට අපි ගම්මු ගුරුවරු එයා දැන් මාස කිහිපයකට කලින් මාස ගණනාවක් වර්ජනය කළානේ ගුරු ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද 6-4 නොතේරෙන එක වසර ඉස්කෝලේ ඉන්න පුංචි දරුවට වැටුප් වැඩි කරන්න විෂමතා අයින් කරන්න පුළුවන්ද ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි ලියන දරුවන්ට මේ වගේ තව ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන් මේ හැමෝම කරලා තියෙන්නේ මොකක්ද රටේ අහිංසක කර කියා ගන්න දෙයක් බලයක් නැති මිනිසුන්න පලිහක් කරගෙන Tamanගේ අරමුණු වෙත යන එක දැන් ඔය ඉගෙනගෙන රජයේ සේවය කරන අය Tamanගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒ විදිහට අපි ගම්මු තවත් උදාහරණයක් මේ විදිහට ගොවීන් පොහොර ප්‍රශ්නයත් එක්ක ඔවුන් උද්ඝෝෂණ කරනවා අරගල කරනවා හැබැයි Tamanම අට්ටාල හදාගෙන පාර අයිනට වෙලා ඔවුන් තනියම උපවාස කරනවා මිනිස්සුන්ව බිල්ලට දෙන්නවත් මිනිස්සු පලිහක් කරගන්නේ නැහැ ඔවුන් අපි දැක්ක තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පෙරේදා ඩෙංගු මර්ධන සේවකින් පිරිසක් උද්ඝෝෂණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනා ඔවුන් රැලි වෙනකම් අමාත්‍යාංශය අතුලට වෙලා හිටියා මිනිස්සුන්ව පලිහක් කරගත්තේ නැහැ උදේ Tamanගේ ඉල්ලීම් වලට සාධාරණයක් අරගෙන ඔවුන් යන්න ගියා අනේ ඉතින් රාජ්‍ය සේවයේ මහත්තුරුනේ ඔයාලගේ ඉල්ලීම් දිනා ගන්න ඔයාලා උපවාස කරන්න අමාත්‍යාංශ වලට යන්න අමාත්‍යවරුන්ගේ ගෙවල් වලට යන්න නිල නිවාස වලට යන්න පාර්ලිමේන්තුව ළඟටත් යන්න එදා වේල කන්න බැරි අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්නේක හරිද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන දුප්පත් අම්මා තාත්තගෙන් හැදුන ඔබ
මුල අමතක කරන්න එපා. ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණීය වැදගත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දවසරකට ආසන්න කාලයක් රට වසා තැබීම නිසා බිඳ වැටුණු ආර්ථිකය ක්‍රමෙන් ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. ඒ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තිවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තිවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සාකච්ඡාවටය යේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ජනාධිපති මන්දිරයේදී අධ්‍යාපන ප්‍රතිපත්ති සමාජ විද්‍යා කෘෂිකර්ම පර්යේෂණ ජල සහ පුනර්ජනනීය බලශක්ති වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ශේෂ්ත්‍ර රසක් නියෝජනය කරන පිරිස් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බවයි සාකච්ඡාවට සහභාගී වූ වෘත්තිවේදීන් පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටින බවත් එසේ වුවද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රැස්ව සිටි පිරිස සඳහන් කළා. සමස්ත ලෝකයේම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් නැතයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ශේෂ්ත්‍රවල පූර්ණකාලීනව නියැලී සිටින පර්යේෂකින්ගේ සහ ව්‍යවසායකින්ගේ සහය ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බවයි ශේෂ්ත්‍රයේ ප්‍රවීණින් සඳහන් කළේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විද්වතුන් එවිනෙන් පවතින බාධා ඉවත් කර ගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව අවධාරණය කළා. එෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බවයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් සිදු කරමින් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කාබනික පොහොර යොදා වී වගා කළ මහවැලි බී කලාපයේ කොපින් සාරවත් අස්නු නැති බව පවසමින් රජයට චෝදනා එල්ල කළා. මේ අතර මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල කොපින් සිය වී අස්නු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජ ඉදිරිපත් කළ කාබනික පොහොර සංකල්පයට රටපුරා ගොවීන් තවමත් චෝදනා එල්ල කරමින් පවතිනවා. සිය වගාවන් සම්පූර්ණයෙන් විනාශ වූ ගොවි ජනතාව දැන් වන්දි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරත වෙනවා. මේ අතර රජය වී අස්වනු විලදී ගැනීමද මේ දිනවල සිදු කරන අතර සමහර ප්‍රදේශවල ගොවීන් චෝදනා කරන්නේ කාබනික පොහොර යොදා වගා කළ වී සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදු වෙති බවටයි. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සිද්ධපුර ප්‍රදේශයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. ගොවීන් පස් දිනක එක්ව රුපියල් ලක්ෂ 50ක මුදලක් ආයෝජනය කරමින් අක්කර 180 200 අතර ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් අක්කරයකින් වී ගෝණි 5ක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ගොවීන් දැන් චෝදනා කරන්නේ. මෙවර අස්වැන්න අහිමි වුණත් ගිය කන්නේ සාර්ථක වී අස්වැන්නක් ලබාගත් බවද මෙම ගොවීන් පවසනවා. අපි සාමාන්‍යයෙන් අක්කරේට වී මිටි 40ක් 35ක් විතර ආදායමක් හොඳ ආදායමක් ගත්තා. දැන් අපිට වෙලා තියෙන උරිය නම් මේක තමයි. ගොයන් කපනවාද නැද්ද කියලා තමයි අපි තීරණයක ඉන්නේ මේ. ජනාධිපතිතුමනි, කොන්ද පණ තියෙන කෘෂිකාර්ම ඇමතිකෙනෙක් පත් කරන්න. කුඹුරේ බහැලා යන මිනිස්සෙකුට, ගොවිතැන ගන්න දන්න මිනිස්සෙකුට මාව හරි කමන්නේ පත් කරලා කෘෂිකාර්ම ඇමතිකෙනෙක් කරන්න. අපි මේ ගොඩ දාලා දෙන්න ලංකාව. ගොවියාගේ අතමිට සරු කරනවා කිව්වා. ගොවියා ගොඩ දානවා කිව්වා. දැන් ඉතින් ගොවියා ගොඩ නෙවෙයි දාලා තියෙන්නේ. ගොවියා අඩි 6ක් යටට තමයි දාලා තියෙන්නේ. දැන් මාස 3 මාරක් තිස්සේ ගොවිතැන දිහා බලන අකුඹුරු අක්කර 180ක් විතර වැඩ කරලා දැන් ආයි වියදම් කරන්න ගියා. කපන්නවත් සල්ලි නැහැ. කැපුවත් එකයි නොකපුවත් එකයි. ගෙදර ගියා තානයි මගේ හිටියොත් තානයි වගේ තමයි වෙලා තියෙන්නේ. ගොයියෝ කියන්නේ රට බයක් බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. රත්තරන් බඩු උගස් තියා තියෙන්නේ. ඊළඟන්නේ හානවා නම් අපිට ඇට්‍රේ බේර ගන්න ඕනේ. ඒ මොනවත් කර ගන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපිට කවදාවත් කිසිම අසාධාරණයක් කරලා තිබෙන්නේ නැහැ ගොවිතැනට. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල සමහර ගොවීන් මේ දිනවල සිය වී අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. මහා කන්නේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල පමණක් හෙක්ටයාර 67414 ක වී වගා කර ඇතැයි ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. මේ වන විට ඉන් හෙක්ටයාර 35417 ක වී අසුණු නෙලීම අවසන්. මේ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වී වගා කළ හෙක්ටයාර 50267 ක භූමි ප්‍රමාණයකින් හෙක්ටයාර 16722 ක අස්වනු අද වන විට නෙලා අවසන් බව ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. ඊමල වැඩිම ගැන ඉතින් කවුරු සතුටු ගොවියෝ වශයෙන් හැමෝම ඉතින්
මිලක්නේ බලාපොරොත්තු වෙන්නේ. අස්වැන්න ප්‍රමාණයත් එක්ක බලපුවහම වීමිලත් එක්ක ගොවියන්ට අසාධාරණයක් වෙන එකක් නෑ මං හිතන්නේ. කුඹුරු කියන තරම් අසාර්ථක වෙලත් නෑ. දැන් මං කියන්නේ මේ ආයම් බැලුවොත් එහෙම කියන්නේ තරම් ඉතරම අපදායක් වෙලා නෑ. වෙනදා සාමාන්‍ය වියුර 120ක් විතර ගන්න එකේ මේ සැරේ 95ක් තිබුණා. 95ක් කියන්නේ සෑහෙන ආදායමක්. මොකදරේ මේ කෑ ගහන කට්ටිය ගොයියෝ නෙවෙයි. වෙනදනම් මේ බොහොම අඩු මිලකටනේ වී දෙන්නේ. ඒ වුණාට මේ සැරේ දැන් රුපියල් 90ක් 95ක් කියන එක අපිට හොඳ මිලක්. අපි බොහොම සතුටින් මේ වගාව කරනවා. රට ජාතියක් විදිහට වසවිස තොර වගාවකට යාම සම්බන්ධ සියලු දෙනාට ස්තුති කරනවා රජ නිලධාරී ජනාධිපතිතුමා සංකල්පය. මොකද අපේ රටේ තියෙන ගැටලු වලට ලොකු විසඳුමක් තමයි මේ වසවිස තොර වගාව. දැන් රුපියල් 90ක 95 විතර මිලක් ලැබෙනවා තමයි. ඒක ලොකු සහනයක් ගොයියට. සහල් මාෆියාවක තොරතුරු අද රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙලෙස හෙලිකලා. දැන් පොන්නි සම්බ ගෙන්නනවා. රුපියල් 115යි. පොන්නි සම්බ කිලෝ එක රුපියල් 115 තමයි කොළඹ තියෙන්නේ. හැබැයි මෙහෙ මොකද කරන්නේ? මෙහෙ ඉන්න වී මෝල් හිමියෝ කරන්නේ පොන්නි සම්බ ටික තොග කඩෙන් අරගෙන අපේ සම්බ ටිකක් දාලා දෙක එකට කලවම් කරනවා. අද මොකද කරන්නේ? රුපියල් 115 වල කොළඹ තියෙන පොන්නි සම්බ එක තියෙන්නේ ගමේ ඉන්න හාල් ව්‍යාපාරිකයා ගමේ තොග කඩෙන් සම්බ ටික අරගෙන ලංකාවේ සම්බ ටිකයි පොන්නි සම්බ ටිකයි අරගෙන දෙක කලවම් කරලා ගහලා පැක් කරලා යවනවා. රුපියල් 185යි දැන්. රුපියල් 115 වල කන්න තියෙන්නේ. ඉතින් බයින්නේ කාටද? ආණ්ඩුව. ඉතින් මේක ආණ්ඩුව තමයි පාලනය කරන්නත් ඕනේ. එහෙම නොකරන තාක් දුරට ආණ්ඩුවට බයින කරතර වෙන්නේත් නැහැ. මේ අතර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මුහුණ දෙන්න ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාස්කු ප්‍රහාරයේ සිට අවසර දෙකහමාරක් වැනි කාලයක් පුරාවටම කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂයෙන් ලංකාවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල වශයෙන් බැංකු සහ මූල්‍ය ආයතනින් වලින් වෙන අකටයුතුකම් හින්දා සෑහෙන අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. පැහැදිලි मध्य परिमाण व्यवसाय අර්බුදයකට ව්‍යවසායකයා හිර වෙලා තියෙනවා. අපි අහනවා කබ්‍රාල් මහත්තයාගෙන් අපි අභියෝග කරනවා ඔබතුමා සීතකාමරවල ඉඳලා කතා කරන්නේ නැතුව පැහැදිලුවම ව්‍යාපාරිකයොත් එක්ක එක මේසෙට අවිල්ලා ඔබතුමා කතා කරන්න කියන අභියෝගය අපි කරනවා. ඔබතුමා හම්බෙන්න කබ්‍රාල් මැතිතුමා ඔබතුමාගේ ගෙදර එනවයි කියන එක අපි අද අනුරාධපුරයේදී අපි සම්පූර්ණයෙන්ම ව්‍යවසායකයෙකු එකතු වෙලා අපි කියනවා. ලොව අංක 1 20යි 20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධික මුදලකට අලෙවි වී තිබෙනවා. වනිදු හසරංගව මිලදීගෙන ඇත්තේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. මෙම මුදල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම මුදලයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ඉන්දියාවේදී ආරම්භ වුණා. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත්. ලොව අංක 1 20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුබන වනිදු හසරංග ඉන්දිය රුපියල් කෝටි 10.75ක මුදලකට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම බිලදීගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධිකයි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී අලෙවි වූ වැඩිම මුදල ලෙසයි මෙය සැලකේ. වයසවරුදු 19 පහල කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සහ යෝන් වේගපන්ති යන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර IPL වෙන්දේසියට ඇතුළත් වීම විශේෂත්වයක්. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකීන් 600 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ඉන්දිය ක්‍රීඩකීන් 377 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකීන් 223 දෙනෙකු ඊට ඇතුළත්. උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.